අනුරාධපුරේ ගියා මම රුවන්වැලි සායවන්. රුවන්වැලි සාය හමුවේ මේ භාවනා වැඩසටහනකට. මම ගියාම මම දැක්ක දේ ඇත්තටම හද කම්පා කරන දෙයක්. 12 හමාරට එකට විතර අනුරාධපුර ස්ටේෂනෙට ගියාම ඇවිදින්න බෑ ඒ තරම් ඇවිදින්න බැරි තරම් බිම හැම තැනම අපේ පුරවැසියෝ වැටිලා නිදි. ඇයි මේ? අනුරාධපුරෙන් එහාට කෝච්චි යන්නේ නැහැ. පෝචේ පාර අබලන් කියලා කෝට් කියලා දැන් අනුරාධපුරව දන්නා මැදවචය වවුනියා මුරුන්කන් යාපනේ මන්නාරම මේ කොහෙවත් යන පුරවැසි ඔක්කොම අපේ රටේ 225 රට හදලා තියෙන තරම. ඒක එහෙම රටක් තමයි දැන් මේ ඔබට රනිල් වික්‍රමසිංහ කියන්නේ මම 2048 හදනවා කියලා. අවුරුදු 50ක් බඩගාලා කිසිම දෙයක් කරගන්න බැරුව ජනතාව ප්‍රතික්ෂේප කරපු මිනිස්සෙක් හිටියට බලෙන් ඇවිල්ලා නීතියට පටහැනිව ඇවිල්ලා මේක දැක්කම ඇත්තටම ඇතිවිච්ච හැඟීම මට නම් කියාගන්න බෑ. ඒ තරමට අපේ මිනිස්සු අසරණයි. දෙවියනේ අසරණයි. මේ මිනිස්සු කරගන්න දෙයක් නැහැ. 225 දන්නවා මේ රටේ මිනිසුන්ව දන ගස්සලා තමන්ගේ වැඩේ කරගන්න. අහිංසක මිනිස්සුන්ට කරගන්න දෙයක් නැහැ. දන ගස්සලා හිටම් මේක මංකොල්ලේ දිගටම කරගෙන යන හැටි තමයි මම දුටුවේ. ඒ වගේම පුරවැසියන් කොච්චර තමන්ගේ පෞරුෂය බිඳ වැටලා තියෙනවාද කියන එකත් හොඳට පේනවා. ඍජුව කතා කරන්න බයයි, තමන්ගේ අයිතිවාසිකම් කතා කරන්න බයයි, මේ වෙති මොනව කරන්නද දෙයියනේ අපි ලබාපන් හැටි කියලා හිතන විදිහට මිනිසුන්ගේ ඔළුව හදලා තියෙනවා ලංකාවේ ජනමාධ්‍ය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අධිකාරී බලවත ඇවිල්ලා ඔබ, ඒ කියන්නේ අපි කියනකට ඉනේලියබල් රයිට් එකක් කියලා, ඔබට තියෙන ඒ බලය කාටවත් ඒක අතාරින්න බෑ, පැහැරගන්න බෑ. මොනවද මේ බලයට අයිතිවන්නේ? ඔබට තියෙනවා ඔබේ නියෝජිතය පත් කර ගැනීමේ අයිතිය වසර 5කට වරක්. ඊළඟට ඔබට තියෙනවා බලය දැන් තියෙන ව්‍යවස්ථාපකාරව විධායක ජනාධිපතියෙක් පත් කර ගැනීමට බලය. ඒක ඔබ දන්නවා පහුගිය වර්ග ඒක ඉවත් කරන්න කියලා එක පක්ෂයක් ඒක අධිකරණයේ ඉදිරියේ අභියෝග කළේ කාලල විසි කළා. ඒ කියන්නේ එහෙම ඒවා වෙනස් කරන්න බෑ ජනතාවගේ කැමැත්ත ගන්න නැතුව. තුන්වෙනි එක තමයි ඔබේ අධිකරණ බලය බලගැන්වීමට අධිකරණයට තියෙන බලය. අධිකරණයේ වග කියන්නේ ඕනේ ඔබට. මොකද අධිකරණයේ බල ගන්නන්නේ ඔබේ බලය. අද විශේෂ මාතෘකාව මම අධිකරණයේ වගකීම පැහැර හැරීම පිළිබඳව මම ඔබව දැනුවත් කරනවා. මම කිව්වා බලය තුනක් තියෙනවා කියලා. මොනවද? අධිකාරී බලය කොටස් තුනක් තියෙනවා. ඔබට ඍජුවම නීති සම්මත කිරීමේ බලය සහ ඔබේ නියෝජිතය මාර්ගයේ නීති සම්මත කිරීම සඳහා ඔබ පත් කරන මන්ත්‍රීවරු. දෙක, ඔබේ ඡන්දය පාවිච්චි කරලා විධායකයේ ප්‍රධානිය වන විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීමේ බලය. තුන, ඔබේ අධිකරණයේ බල ගන්නන අධිකරණයට පවරා ඇති ඔබේ අධිකරණ බලය. මේ සියලුම ආයතන ක්‍රියාත්මක කරන්නේ ඔබේ බලය. නමුත් මම ඔබට කියන්න ඕන මේ රටේ අධිකරණය ඔබ අධිකරණය කරේ තබා ඇති විශ්වාසය සෑහෙන්න නොසෑහෙන එක පල්දු කළා, එක පාවා දීලා. මොකද අධිකරණයට කරන සෑම ක්‍රියාවකදීම වගකීමක් තියෙන රටේ ජනතාවට ඒ පිළිබඳව වග කියන්නේ. ඒක දැන් මේ රටේ ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒක තමයි අපි මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙන්නේ. ඒකද අපි කොහොමද දැන් ඔබට එක උදාහරණයක් කියන්නම්. මේක හොඳට තේරුම් ගන්න. මේ රටේ ගෙනාවා, මේ රටේ ඔබ දන්නවා හාල් පිටි සීනි පරිප්පු වලටත් ඔබ සෑහෙන බද්දක් ගෙවනවා. රටේ මිනිසුන්ට ඔළු උස්සන්න බැරුව ආනයනය කරන පළතුරු, එතන ගියාම වෙනත් ආහාර ද්‍රව්‍යවලට විශාල බද්දක් තියෙන රටක් බවට අද ලංකාව පත් වෙලා තියෙනවා. එහෙම තියෙද්දී මම මේ කතා කරන මාතෘකාවේ ඇතුලේ කතා කරන්නේ මේ දැන්. හරි, හොරකම් කරලා රටින් පන්නගෙන ගිය සල්ලි, කළු සල්ලි ඔක්කොම රටින් පන්නගෙන ගිය මුදල්, ඊළඟට අල්ලස් කරන අල්ලස් අරගත්ත මුදල් 10% හරි 15% හරි 20% හරි හොරකම් කරගෙන ගිය මුදල්, ත්‍රස්තවාදී සංවිධානවල LTT හෝ වෙන මොනවා හරි සංවිධානවලට එකතු වෙච්ච මුදල්, එහෙමත් නැත්නම් කුඩු, ඒ කියන්නේ මත්ද්‍රව්‍ය හොරකම් කිරීම වෙළඳාමෙන් හොරකම් කරපු මුදල්, ඒවා උපයපු මුදල් ලංකාවේ පිටත තියෙන මුදල් ඔක්කොම ලංකාවට ගේන්න බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වතේම් පත්තු දිනට පසු දින නීතියක් ගෙනාවා. ඒ නීතිය දින විශේෂ විධිවිධානය තමයි කවුද ගේන්නේ කියලා කියන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය කරන එකවදිනදී 1%ක් බදු ගෙවන එක. මේක නීත්‍යානුකූලද? සම්පූර්ණයෙන්ම බැලු බැල්මට නීතියට පටහැනි. ඇයි? ව්‍යවස්ථාවේ 12 කියනවා සෑම පුරවැසියෙකුම සෑම 6ක්ම නීතිය හැමෝම සමාන රැකවරණයට අයිති වන්නේය. ඒක සම්පූර්ණයෙන්ම රටේ නීති ආධිපත්‍ය උල්ලංඝනය කරනවා. ජනතා පරමාධිපත්‍ය බලයේ වැදගත්ම අංගයක් වන ඒක නැත්තම් ඒ රටේ වැඩක් නැහැ. The news
රිපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.